ඉදිරියටත් දාන මේ වගේ වීඩියෝ ඉක්මනින් නැරඹීමට සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් බටන් එක ඔබන්න. අද අපි ඔබට YouTube වාහිනියෙන් එකඟ ආව සුවිශේෂී චරිතයක්. ඒ තමයි කොරණ දුරුගඩ උදය මල් ශාලාවේ අධිපතිතුමා උදේ කෝංගහගේ මැතිතුමා. එතුමා බොහොම ගෞරව උදරයට පත් වෙච්ච ප්‍රසිද්ධ චරිතයක් මෙහි. ඉතින් අපි එයාගෙන් ගොඩක් ප්‍රශ්න තියෙනවා. අපිට අහන්න මිනිහෙන් බාම් කරන කෙනෙක් කිව්වම ඉතින් උනාට ගොඩක් ප්‍රශ්න ඇති නේ. අපිට නම් මිනිහක් ගාවට යන්නත් බයයි. ඉතින් එතුමා ඉන්නවා. අපි එතුමා බොහොම සුවිශේෂී චරිතයක්, හොඳ පෞරුෂයක් තියෙන චරිතයක් ඇත්තට උගොත් මිනිහකෙන් බාම් කරන කියන තරන්නේ. එහෙනම් අපි එතුමාගෙන් පොඩි ප්‍රශ්න ටිකක් අහමු. ඔයගොල්ලෝ හිතේ ඇති ලොකු ලොකු ප්‍රශ්න. ඒ හැම ප්‍රශ්නෙටම මම උත්තරය එතුමාගෙන් අද ගන්නවා. ඔබතුමා මේ ක්ෂේත්‍රයට එන්න කලින් හිතුනේ ඇයි අත්තට? හිතුනේ කියන්නේ අපි මෙතන පොඩි පෙට්ටි මඩුවක් තමයි මම මුලින්ම දැම්මේ. පෙට්ටි මඩුවක් දාලා ඒ පෙට්ටි මඩුවෙන් පෙට්ටි ඕඩර් තමයි මම කඩවලට තමයි දැම්මේ මුලින්ම. ඒ කඩ ඉතින් ඇත්තම කියනවා නම් අයිස්සාවෙන්න හැඩිය ගොඩ රත්නපුර බදුල්ල බලංගොඩ කහවස්ත බෙලිපිටිය වත්තල මහින්න ඒ වගේ ඒ කඩවල පෙට්ටි දාන තර මුලින්ම මම කලේ පෙට්ටි දාලා පෙට්ටි මඩුවකසින් පෙට්ටි දාසිනාවක් එක්ක තමයි දෙගෙන හරි. එතකොට අපි මේ මහත්යට එනේ ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් ගොඩක් අය කැමති ලොකු නහම මේ චරිත වෙන්න මෙහෙම මෙහෙම ඉන්න මම මෙහෙම වෙන්න ඒ වගේ හිතනකොට දැන් ඔබතුමා ඉස්කෝලේ යන කාලේ මේ කොහොමද මේ වගේ චරිත මේ වගේ ව්‍යාපාරේ නේද පෞරුෂයක් හැදුනේ කොහොම? පෞරුෂයක් කියන්නේ මෙහෙමයි. ඉතින් සාමාන්‍යයෙන් මම ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම මම සාමාන්‍ය 85 ඉඳන්ම මම සල්ලි හම්බ කළා. ඒ කියන්නේ සල්ලි හම්බ කළා කියන්නේ ගෙදර තුන අත්‍යවශ්‍යයක්. ඒ දැත්තේ ඉතින් අර පාන වැඩ, ගුවන් පාගෙන වැඩ ඒ වගේම ඉස්කෝලේ යන්නේ මම තමයි සාමාන්‍ය කරන්නේ. ඒ තාත්තගේ තමයි දැක්කේ. ඉතින් ඒක හම්බෙන මුදලෙන් ඉතින් මම පොඩ පොඩ එකතු කරගෙන ඉතින් තිබුණා. ඒ වුණා කියන්නේ ලක්ෂ ඉස්කෝලේ වෙනකොට 88 වෙනකොට ලක්ෂ දෙකමාරක් විතරමයි පුතේ සංවර්ධන බැංකුව. ඒක දැත්තර මූලික වුණේ අපේ අලුදෙස තමයි මට සංවර්ධන බැංකුවේ ඉතු බේ වෙලා ගියා. එයා අපේ සර් කෙනෙක් අලුදෙස ඒකෝන් කරපු. එයා මට සල්ලි දාන්න කියලා බැංකුවේ account එකක් ඕපන් කළා. ඕපන් කරලා ඉතින් මම ඒක සල්ලි දාලා එකතු කළා. අස්සේ මම කරනවා. ඊට පස්සේ දැන් නිකන් ඒක අපේ හිටියා අපේ නන්දයයි කියලා එක්කෙනෙක් ඉන්න අපේ ගෙදර. එයා පොඩි කාලේ නම් අපේ ඉන්නේ අපේ තාත්තත් එක්ක. එයා මේ පෙට්ටි ගහන ශිල්පේ සම්පූර්ණම දන්නවා. එයා තමයි තමයි ඉතින් පෙට්ටි මඩුව මේ කියන්නේ එයා ඒ වැක්ෂේත්‍රය දන්නවා. පෙට්ටි ගහන අරම ටික ඔක්කොම දන්නවා. එයා ඉතින් ඒක පිළිතේ පටන් ගත්තා. ඉතින් එනත් එක පළවෙනි අවස්ථාවට ගිහින් ලෑලිගෙන ආවා. ඒ ලෑලිගෙන ඉන්නේ පාඩු වුණා. මම දන්නේ නැහැ එයාත් හරියට මේක දන්නේ නැහැ. ඉතින් මේ වෙලා ඉතින් පෙට්ටි ටිකක් ගහලා කඩවට දාන්න තමයි මුලින්ම ශිෂ්‍ය පටන් ගත්තා. ඉස්සර ඒම කරා තමයි දැනුත් ඒවා නොකරනවා නෙමෙයි දන්නවා. ඒක ඉතින් ඇත්තටම ඉතින් අර මරණයෙන් මරණයටම ඒක කරන විකල්පයේ ස්වරූපයේ සියලුම දේවල් වෙනස්. ඉතින් ඒක අයින් කරනව නැද්ද කියන එක තීරණය කරගන්න එන්නේ මරණයත් එක්කම තමයි. හරි. ඔතන කියනවා එහෙම දැනේ මිනිහක එම්බාම් කරනවා කියලා සාමාන්‍ය කියන්නේ. එතකොට මේ වෙච්ච සුවිශේෂී සිද්ධියක් ගේම අමතක නොවන දෙයක් නම් අමතක නොවන සිද්ධියක් වශයෙන් ඉතින් ඇත්තටම තියෙන්නේ මම අර මේ ගියා ගිනිගත් තියෙන මරණයක් ගේන්න ගියා. අපේ පොලේ කෙනෙක් නැතිලා පොරිණාවේ අපේ සිරි පරිදිල්ල යනකොට මේ මරණය මේ ගියනකොට ඒක පාට වෑන් එකෙන් අබ්දුල් සිද්ධියක් වශයෙන් වැඩි ලෑන් එක නැති වුණා. ඒක ලෑන් එකේ මට නැති වුණා. වෙච්චදී අපි ආව තුන් දෙනෙක් වගේ ආව. ඒ තුන් දෙනාට හිතා ගන්න බැරි වුණා. පස්සේ ඉතින් අපි ආපෝ වෑන් එකේ මරණ තින්දා බලලා ආපෝ ගිහිල්ලා මේ ඉතින් බලනකොට ස්ටේජ් එකේ තිබුණා ගහක් අයිනේ. ඉතින් මරණය ආපහු අර එලා ඉන්නතම ගිහිල්ලා තිබ්බා. ගිහිල්ලා එතනින් මේ ඊට පස්සේ මේ අපිට දැනගන්නකොට දැන් මේ මොකක්ද ඉස්සෙල්ලාම පළවෙනි මිනිහ ඉන්වෝල්ව් වුණාට ඇති වෙච්ච හැඟීම. දැන් අපි මිනිහක් ගාවට යන්නත් බයයි සමහරවිට අතපත ගන්න. මෙහෙම ඉතින් අර එක එක මේ දැන් පෙට්ටි එක අත ගාගෙන අර මේ ඇහිල්ලා ඉතින් ඇත්තටම මාගාව මං
මම බොහොම ටික දවස් ටික කළේ. ඊට පස්සේ මම ගෝලේ වශයෙන් කියන්නේ මගේ හොඳම ඒ කාලාවේ කීප දෙනෙක්ම හිටියා. ඒ කීප දෙනා අතරින් අප්මාදාවින්න හොඳම මල්ලි කෙනෙක් ඉන්නවා දැන්. ඒ මල්ලි තමයි දැන් උසස්තුරුටි වැට් ටික කරගෙන යන්නේ. එතකොට උදයගෙන් අපි අහන ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් මේ වගේ මේ ප්‍රස්තාව කරනකොට සමාජෙන් එහෙම නැත්නම් gedara basubimen ඔබට දක්වන සහයෝගය හෝ විවේචන හෝ මොනවාද ඒ වගේ දේවල් මොනවද කියලා පොඩ්ඩක් කියනවා. ඇත්තටම ඉතින් gedirinන සෑහෙන සහයෝගයක් ලැබෙනවා. නෝනගෙන් අනිවාර්යයෙන්ම ඒ ගැන කියලා නෙම කරන්න බෑ. ඒ වැදේට එන්න ප්‍රස්තාව වෙනින් මේ මාල් ලැබිලා අරම වෙනස් සියල්ලටම වැඩ ගන්න ඇයිද අරම මේ ගෑන්ඩින් අරම මේ සියල්ලම එයා තමයි කටයන්නේ. අපි දැන් ගත්තොත් මේ පිටස්තරේ කියන්නේ ඒ කියන්නේ අපි වැඩ ඒ කියන්නේ දැන් අයියා මේ ප්‍රස්තාව පටන් ගන්නකොට ගෙදරින් එහෙමද සමාජයෙන් දුනාද කිව්වේ වගේ ඒ සමාජයෙන් ඇත්තටම මේ කිසිම මට එහෙම උකු මේ පැකිල්ලක් කරේ මේ මොකුත් විචනය මොකුත් නැහැ. ඉතින් ඇත්තටම ඉතින් මම සම්මතය කරන දේ හරියටම අපේ ජනතාව වෙනුවෙන් සුපිරියටම ඒක කළා දෙනවා. ඉතින් ඒගොල්ලන් ප්‍රසාදයෙන් නිසා මට ඉතින් කවදාවත් අපසරයක් එහෙම තාම නම් මට ලැබිලා නැහැ. කවුරු හරි එහෙම මොනවා හරි කියනවත් දන්නේ නැති මට කන තැකුන්නේ නැහැ. නමුත් මම කරන්න පුළුවන් උපරිම සහයෝගය ජනතාව වෙනුවෙන් කරනවා. ඉතින් සාර්දායි වදිසත් පොඩි ළමයින්ගේ සාමාන්‍ය ගෙදර අල්ලවල ඉන්නානේ දැන් ඔය කතා කරන්න බැරි බිය නැත්නම් රටට කීයක්වත් උපයපු නැති කිසි කෙනෙක්ගේ මම කියලා කතායි කරන්නේ. මම ඒක සාමදායි කියලා දෙනවා. අනික අපේ ඉතින් ඇත්තටම පන්සලේ ලොකු අඳුරු සෑහෙන උදව්වක් කරනවා කියන්නේ අපි මේ සියක් මට කරලා තියෙනවා. ඒ කියන්නේ කරලා කියන්නේ ඉතින් ඕන දෙයකට වාහන ගන්න වෙලාවල සෝතල් දෙවුන්ද අරවනිය සියලුම දේවල් කරලා තියෙනවා. ඉතින් පොලිසිය වලින්ද පොලිසියේ ඉස්පිතාලෙන් අපේ ගාමිසේක තාලාමිලා අපේ ගුරු භවතුන් ඒ ශේස්ත්‍ර වල ඉන්න සියලුම දෙනා අපේ පාද්‍ය ශීලේකම්තුමා සියලුම දෙනා වට ඉතින් කරන්න පුළුවන් උපරිම සහයෝගය කරලා තියෙනවා. ඒ කියන්නේ හේගල්ගන්ගේ මොනවාක වාසියක් බලාගෙන හරිය මේ නෙමෙයි මම කරන සේවය මොක නිසා වෙන්න පුළුවන් ඒක නිසා සියලුම දෙනාට අනිවාර්යයෙන්ම ෆුල් සහයෝගයක් ලැබෙනවා. හරි ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් ඔබ අපි මරණය කියනවා ඒක දැන් අපි අහන්නත් බෑ. ඒක නෙමෙයි මිනිහක් දාවටවත් යන්න පුළුවන්. මරණය කියන වචනේ නේද සංකල්ප ඔබතුමා දැන් ඇත්තටම දැනෙන හැඟීම මොකද කියලා අපිට හිතාගන්න බෑ. يعني ඉතින් මෙහෙමයි දැන් ඇත්තටම කියන්නේ දැන් මරණ තියෙනවා. ඉතින් ඇත්තටම මරණ කීපයක් තියෙනවා මරණවල. දැන් අපි මරණයක් කිව්වොත් බය තමයි නැත්තේ නෑ. මමත් බය කියමුකෝ අපිත් නැත්තේ නෑ. නමුත් ඒවට බය නෙමෙයි මෙතන තියෙන්නේ මරණේ. අර මරණේ ශෝකයි ශෝකයි ඇත්තටම නැත්තේ නෑ. මරණය මට උනත් ඇත්තටම කඳුලේ මරණ තියෙනවා අනන්ත ප්‍රමාණ. මොකද හේතුව දැන් ඔය සමහර තාත්තල බයිසිකල් වල ගිහිල්ලා මේ හැපිලා ඉතින් මම මරණ අරන් ගියා වලට ගියාම ඒ පොඩි ළමයි ආමනේ අවුරුදු 6 7 5 නමේ ඉතින් මම අපේ තාත්තා දෙන්නේ. ඉතින් ඒ ළමයි දන්නේ නැහැ ඉතින් ආ තාත්තා කොහෙන් දෙන්නද අපි මේ අරන් ගිහලා අපිට මේ කඳුළු වෙනවා ඒ වගේ ලාට් නැති නෑ. ඉතින් ඒ වගේ පසුබිම් වෙලාවල් ඕන තරම් තියෙනවා. අනික තමයි දැන් ඔය මම දැන් වහා බොන ඒවා තියෙනවා එල්ලෙන ඒවා තියෙනවා. තමන් විසින් ජීවිතේ හානි කරගන්නේ ඔය බයිසිකල් වල ගිහිල්ලා හරි මේ පොඩි ළමයි හරි මේ ඇක්සිඩන්ට් වෙලා නැති වෙන ඒවා තියෙනවා. ඉතින් ඒ වගේ මරණ වලදී පොඩි අපිට අර අනුකම්පාව කියන එක පොඩ්ඩක් ඇත්තටම මේ මන්නම් පොඩ්ඩක් අඩුකමක් ඇතන තියෙනවා. ඒක අර කියන්නේ මේ නැතුව නෙමෙයි නමුත් එයාට ඕන කමින් ජීවිතේ නැති කරගන්නවට පොඩි නොසට කිල්ලක් තියෙනවා. ඇත්තම ඒක නයි කියන්නේ සාමාන්‍ය දෙයක් ඒක. ඒ නෝ ඔබතුමාටත් දැන් මරණේ ඉතින් දැන් හිතවත් කෙනෙක් නැත්නම් මේ ඒක දුක කියන එක දැනෙනවා. දුක දැනෙනවා. දුක එක්කෙන්ම දැනෙනවා. ඒක දුක දැනෙන්නේ දැන් ඇත්තටම දුක කියන්නේ දැන් මරණයක දැන් අපි කියමුකෝ සාමාන්‍ය අවුරුදු 3ක් 4ක් පොස්පලා හිටපු අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි නැතුණා කියන්නේ අවුරුදු 85ක් 80ක් 75ක් එහෙම ඉඳලා නැති වෙන මරණවල ඇත්තටම ඉතින් දුක ඒ වගේම දුක තුනී වෙන ඕනම කෙනෙක්ගේ ගෙදර ඇය ගෙදපාවා අපේද කියන මොකද හේතුව ඒක. ඇත්තට මේ ඒ සලකන සැලකිල්ල ගෙදරින් හරි ඥාතියෙක් හරි නැත්නම් පිටස්තරම කොහේට හරි ඒක සලකන සැලකිල්ල කරගෙන යනකොට මේ මිනිස්සුයාගේ එපා වෙනව නෙමෙයි. නමුත් ඒක නිකන් අර මේ ඇතිලා විතරයි. ඒ කියන්නේ දැන් මේ මරණේ වෙනව නෙමෙයි මරණේ වෙනවට හොඳයි කියනවා නෙමෙයි. ඒක ඉතින් සාමාන්‍ය දෙයක් වෙලා විතරයි තියෙන්නේ. එතෙන්දී මරණයක් වුණා කියලා එතන දුකක් ඇති වෙන්නේ නැහැ කාටවත්. අම්මා තාත්තාවත් ගාටවත් තාත්තනවල දුවලට මේ කියන්නේ සාමාන්‍ය සිද්ධියක් වෙනවා ඉතින්.
මම ඔබතුමාගේ ඊළඟට කොට මේ අහන ප්‍රශ්නය සමාජයේ මෙහෙම මතයක් තියෙනවා. මම ඔබතුමාගේ ඊළඟට කොට මේ අහන ප්‍රශ්නය සමාජයේ මෙහෙම මතයක් තියෙනවා. අපි දන්නේ නැහැ මේක වෙනවද කියලා. මොනවාද මතයක් තියෙන ලස්සන ගෑනු ළමයි කියන්නේ ඇරෙලා උතන් දෙහි වෙනවම ඒගොල්ලන්ට අර ඉම්බා මුතරණය ලිංගිකව ඒගොල්ලොත් එක්ක හැසිරෙනවා කියන මතයක් සමාජයේ තියෙන ගොඩක් වෙලාවට තියෙනවා. ඒක ඇත්තට මෙහෙම වෙනවද ඔබතුමා ධර්මතෙන් වල ඉන්නලා කියන මෙහෙමයි ඒ කතාව පට්ටපල් අසද්ද බොරුවක්. හේතුව මයමල්ශාලා හොයවා වෙනමල්ශාලා හොයවා හොස්පිටල් එකේ මෝචරේ ඉන්න කෙනා හොයවා ඒ කිසිම කෙනෙක් මැරුණාට පස්සේ මැරිච්ච චරිතේ දිහා බලන ඇහැ සම්පූර්ණයෙන්ම අර අපි කාම ආශාවල් දුවත් ඒවෙන් නැහැ. ඒවෙන් පිළින්නේ නැහැ. ඕන වෙනවක උන්නම් මරණයක් පෙන්වන්නම් ඒවට සාමාන්‍ය වශයෙන් කිසිම කෙනෙකුට මං හිතන්නේ ඒවට දොර ඇරෙයි කියලා. ඒවා සාමාන්‍ය මානසික ලෙඩෙක් වෙන්න පුළුවන්. ඒ මානසික ලෙඩෙකුට එහෙම දෙයක් ඇති වෙලා වෙන්න කරන්න පුළුවන්. ඒත් අපි දාලා නැහැ තදෙන් දුර එහෙම දෙයක් කොහෙවත් කරලා තියෙනවා. නමුත් තරවා ඒ කතා කියන සම්පූර්ණ අසත්‍යමයි. අපි මේ ප්‍රශ්නේ ඇත්තටම යොමු කරේ මේ සමාජ මිනිස්සු හදාගත්ත දෙයක් නෑ. හැම තිස්සෙම අපිට කියන්නේ. ඔව් හදාගත්ත ගුවට කවම දාවක්වත් ඒක මට දැන් විරුද්ධව ඔබ කියනවා නම් කිසි කෙනෙකුට නිකන් ඒක බලන්නවත් හිතෙන්නේ නෑ. ඒ තරම් අප්‍රසන්න. ඒක ආය යමුතුන් කතා කරන්න දෙයක් නෑ. මරණයක් වෙලා මරණයෙන් මම ඕනනම් ඕනලා පෙන්නන්නම් ඒ මරණය දිහා බලන්නේ ඕනම කෙනෙක් මේ අප්‍රසන්න කදී. ඒකයි. ඒක දැන් සාමාන්‍යයෙන් දැන් එහෙම මානසික රෝගයක් මේ මානසික විශ්වක් වගේ හරි කියන මිනිස්සු එක්කගෙන තුන එහෙම කරන්න පුළුවන් මම කරන්න පුළුවන් කියන දැන් සමහර කෙනෙක් එහෙම කරන්න බෑ. ශරීරය ඔක්කොම ගල් වෙනවා එහෙම කරන්න පුළුවන්ද බැරිද? මං හිතන්නේ පිස්සු චරිත එහෙම දෙයක් මම අද වෙනතුරු එහෙම චරිතමට ඇහිල්ලත් නැහැ. එහෙම චරිතයක් සම්බන්ධතාවයකින් එහෙම මොකක්වත් වෙලත් නැහැ බෑ. නෑ මං අහන්නේ උගල එහෙම දෙයක් කරන්න පුළුවන් තරම් ශරීරයේ තත්ත්වයක් තියෙනවද කියන එක. ගල් ඒකේ තියෙන ඒ ජරාවල් ටික දැක්කොත් ඒව ගැන ඒකයි මම මුලින්ම කිව්වේ ඒ ජරාවල් ටික දැක්කොත් ඒක ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ. ඒක ඒ පැත්ත ලැබෙන්නේ නෑ කියන කොටින්ම කියනවා. අපේ එම්බම් කරන මිනිස්සෙක්වත් අපේ වැඩ කරන සේවයකටත් ගෙදර මිනිස්සෙක්වත් කොච්චර ආදරය කරන මිනිස්සයගේ පවුල නැති වුණා වුණත් ඒ මිනිස්සුවත් මරණය අල්ලන්නේ නෑනේ. අවසානයේ මරණය අල්ලන්නේ කවුද? අහකම ඉන්න ස්පීතාලේ, අහකම ඉන්න පොලිසියයි, අහකම ඉන්න මාසාලා විතරයි. ඕක තමයි ඇත්තම ස්වභාවය. එක්කෝ කොහේ හරි ඉන්න පිටස්තරම හොඳට මේ ගෙදෙට්ට ආදරය නැත්තම් ගෙදෙට්ට මේ නතුගයෙන් වැඩ කරන මිනිස්සු එක්ක විතරයි මරණය යන්නේ. ඕක තමයි ස්වභාවය. ඒක හින්දා මරණයත් එක්ක කිසි මිනිහෙක් එහෙම අසවල තියෙන්නේ. ඒක හන්ද ප්‍රසච්චුව. මම හිතනවා ඔබට පැහැදිලි උත්තරයක් හම්බෙයි කියලා. ඔන්න එතුමා කියන ඔහිම දෙයක් ඇත්තටම වෙන්නේ නැහැ කියලා. මොකද අපි තරුණ බරපුර සමාජය ඔක හැම තිස්සෙම අහන ප්‍රශ්නයක්. මේක මෙහිම වෙනවද? මෙහෙම මෙහෙම වෙනවා කියලා. ඒක දැන් ඒක වෙන්න උදෑයි මම හිතන්නේ ඒකෝ තමයි. දැන් ඔයා දකින්නදී අර සුනාමි වෙලාවේදී නම් මම එක්ක සමහර වෙලාවදී මිනිස්සු දුව දැකපුවයි මේ මැරෙන්න සමාදින මේ ගෑනු ළමයින්ව ගෙනල්ල දූෂණය කරනවා. ඒක ඒවා මෙහෙමයි ඒවා ඒ කිව්වට ඒවා සම්පූර්ණ මම මරණ ගෙනාවා සුනාමියලා මරණ 21ක් ගෙනාවා. සුනාමියලා මරණ 21 ගේන්න අපි ගියේ කෙලින්ම අපි මට හම්බුනේ මේ බේරුවල සයිඩ් එකේ පොල්ලත් කියන එකෙන් තමයි මම මරණගෙන ආවේ. මරණේ ගමේ හිටෝ මිනිස්සුත් හිටියේ. සාමාන්‍ය මීටර් 10ක් 12ක් සාමාන්‍ය මරණ තියෙන තැන ඉඳන් මීටර් සාමාන්‍ය 100ක් විතර ගානේ තමයි මරණ වලට පෙන්නන්නේ. මරණ අයිතිකාරය අපිට පෙන්නන්නේ මරණ කරුවාගේ අර අතන ඉක්පාලු ගිද්දෙන් වහලා තියෙන්නේ අපේ කට්ටිය කියන. ඒගොල්ලෝ කිසි කෙනෙක් ඒ මරණ එක්කම මරණයක් තියාගන්නත් බැරුණා. මොනම දෙයක් කරන්න බෑ. ඒවට කවුරුව කිසි කෙනෙක් ඒවට කිතුන්නේ නැහැ. බොරු කතන්දර ඔක්කොම. ඉතින් සමහර ඔය රත්තරන් ජීන්නයක් ඇඩුවා අරේ මේ කියලා පොඩි මෙයාට ඒ වගේ දේවල් නම් ඉතින් වෙලා ඇති අන්නේ නැහැ කියන්නේ නැහැ. නමුත් අර ඔය සිද්ධි උනේ නෑ. මා දන්නා තරමින් ඉන්නම් නැත. අපිට දම් වෙච්ච මරණ එකම මරණයක් තියාගන්න වෙනවා. එකම එක පොඩි ළමයා තියාගත්තෙත් ඒ වතන අපේ කොරණ මේ කොරණ ડોක්ටර් කෙනෙක්ගේ පොඩි දුවෙක් හිටියා. ඒ දුව විතරයි නුපත්තිතෝ පෙන්වන්න පුළුවන්. අනෙක් සියලුම මරණ සීත. තවහන්න දින ඇයි මේ සමාජයේ ඉන්න මිනිස්සු ජීවත් වෙන්නේ? මැරෙන්නේ නැහැ වගේ. ආශාවල් පොඩි බඳගෙන වාස්තු පොඩි බඳගෙන එහෙම ජීවත් වෙන මිනිස්සුත් මොකද්ද කියන්නේ? ඒකට කියන්නේ ඇත්තටම කියන්න තියෙන්නේ මේ ශේෂ්ත්‍රයේ
කරන අපි නම් දන්නවා අපි මැරෙනවා කියලා. මම හැමතිස්සම කියන්නේ මේකයි අපේ අර තැටි යන්න ඇහිලා මේ කියන පන්සල් වලට පල්ලි වලට අරේ මේ කිසි දැනකට ගිහින් වැඩන්නේ. එක්ක ජීවිතේ බලන්න යන්න ඕන හොස්පිටල් එක. හොස්පිටල් එකේ ඕබීඩට ගිහිල්ලා පෑඩ් දෙකක් හිටියනම් ජීවිතේ කියන්නේ මොකද්ද? මොකද එක්ක කම්බියක් කරනාගෙන කඩුපාරක් ගහලා ඉන්න. නැත්තම් වටද. නැත්තම් සූදු පිටියක. නැත්තම් කොහේ යන්න මොනවා හරි කැපල මොනවා හරි ඒ වගේ දේවල් වලට ගිහිල්ලා එන මිනිස්සුන්ගේ චරිත දිහා බැලුවාම හොස්පිටල් එකේ ඉන්න ජීවිතේ ඇත්තටම මේ මොකද්ද කියන එක තේරුම් ගන්න පුළුවන්. ඇත්තටම මේ මිනිස්සු වශයෙන් අපි සිරු දෙනාට කියන්න තියෙන්නේ මේ ජීවිතේ අපි අර එක නවාතනකට ඇහිලා අපෝ නවාතනකට යනවා වගේ වැඩක් විතරයි. මෙතන ඉතින් පොඩි අහගන්න පොඩි කරගන්න දෙයක් නැහැ. ඉතින් ආපු දේ කරපු දේ හොඳ දේ විතරයි ඉතුරු වෙලා අවසන්. මගේ ඊළඟ ප්‍රශ්නේ කෙලින්ම ඔබතුමා මරණයට බයයි. මරණයට අපි හැමෝම බයයි. මම මැරෙන්න කැමතිත් නැහැ. ඔබතුමා මැරෙන්න කැමතිත් නැහැ. මම කවුරුව මැරෙන්න කැමති නැහැ. මලයන් මැරුණාට පස්සේ අපි කාටවත් කරන්න දෙයක්වත් නැහැ. මලා මරුණට පස්සේ අනිවාර්යෙන් මා ශාලාවක් අවශ්‍ය වෙනවා, නැත්නම් පොලිසිය අවශ්‍ය වෙනවා, හොස්පිටල් එක අවශ්‍ය වෙනවා. ඒ සියලු වක්‍ර ගිහිල්ල ඉතින් අවසානයේ මා ශාලාවට එන්න කරගෙන යනවා. ඉතින් ඕක තමයි. ඊළඟට මම අහන්න කැමතිනේ දැන් සමහරු ඉන්නවා දැන් මේ වගේ රස්සාවකට ඉන්න සමහරු සමාජින් මෙහෙම කමන්ට එල්ලගෙන මේ මොකද්ද අදහස? මේ කතාව හරිය දැන් ඒ දැන් ඇත්තටම මා ගාව ඉන්න වැඩ කරන කට්ටිය නැත්තම් ඒ කට්ටිය මගේ සේවක මණ්ඩලේ පත්තරන් ආයි දෙකක් නෑ. ඉන්න 6-7 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ ඒ වැඩ ටික අකුරටම හරියටම කරනවා. මුකුත් ආයි කියන්න මුකුත් දෙයක් නෑ. ඉතින් ඒ ටික අකුරටම කරනවා. ඒගොල්ලන්ට කායෙන් වීඩාවක් එන්නෙත් නෑ, මුකුත් නෑ. මටත් එහෙම කිසි කෙනෙක්ගෙන් කිසිම දෝෂාපරමයකුත් නෑ. ඉතින් මම ඉතින් වැඩ කරන හැමදැනෙම හොඳක් විසන් නරකන්න අහලා ඉන්නේ. මේ ඕනම ව්‍යාපාරයක් කරනවා නම් ව්‍යාපාරික ක්ෂේත්‍රයෙන් නම් දෙන්න පුළුවන් උපදේශ අවවාදයේ මොකක්ද දෙයියකින් දෙන්න පුළුවන් කරන දේ හරියට හොඳට සුවසීලව කළොත් ඕනම බුලත් ඉඩක් ඇදුවත් අපිට ජය ගන්න පුළුවන්. දෙය මල්ශාලාව කියන්නේ ඕනම කෙනෙකුට සමහර අයට ඉන්න හිටින්න ගෙවල් නැහැ, මිනිහක් තියාගන්න තැනක් නැහැ. ඒ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ හැම ප්‍රශ්නයකටම උත්තර සපයමින් තමන්ගේ ව්‍යාපාරය සාර්ථකව කරගෙන යන ඉතාමත්ම උතුම් මිනිසෙක් තමයි මේ උදේ අයියගෙන්. ඉතින් අපි උදේ අයියට කියමු මොනවාද ඔබතුමාගේ මේව තියෙන පහසුකම් මොනවාද මේ අපේ ජනතාවට ඔබතුමාගේ ලබන්න? අපි වැඩි නිවාසී කිව්වට ඒක වරදක් නෑ. සාමාන්‍ය වැඩි නිවාසවල ඉන්න පුද්ගලයන් සාමාන්‍ය එයාගේ පුතා වෙන්න පුළුවන්, එක පොතයි එක දුවයි වෙන්න පුළුවන්. එයා එක්කෝ රටේ ඉන්නේ කොහේ යන ලොකු රටක ගෙන ඇමරිකා වගේ ලොකු රටක ඉගෙන ගන්න යනවා. ඉතින් ඇත්තටම අම්මයි තාත්තයි කරන්න දෙයක් නැහැ. ඉතින් අම්මයි තාත්තයි ඉතින් නිවාසයකට බාර දීලා ඉතින් ඒකට වියදම් කරනවා, ලොකු මුදලක් වියදම් කරලා ඉතින් ඒ ටික කරගෙන යනවා. ඒ අවස්ථාවකදී අපි මරණයක් තියන්නේ අය ගෙදරට සුද්ධ කරගන්න අරම මෙයා ගෙවල් පාසුකම තිබුණාට ගෙවල් වල ඒ කාලේ කරගන්න බැරි වුණොත් මගේදී ඇත්තටම මම ශාලා පාසුකම් මරණයක් උත්දේස් තැන්පත් කිරීමේ පාසුකම් සම්පූර්ණව හදලා තියෙන්නේ. ඒ වගේ ශාලා දෙකක් තියෙනවා, අඩි 3000 ශාලා දෙකක් තියෙනවා. ඒ ශාලා දෙකේ තැන්පත් කළා. ඉතින් ඒගොල්ලන්ට අවශ්‍ය කෑම බීම තේ ඉඳුම් මිටුම් ඒ වෙනුවෙන් ගෙයක් වෙනම තියෙනවා. පාලා දෙකට අමතරව වෙනම ගෙයක් දෙනවා. ඒ ටික දීලා එතන සම්පූර්ණ කරන්න ඕන ආදානාකාර කටයුතු අරව මේවා පහසුකම් සියල්ලම දේවල් එක්ක ඒගොල්ලන්ට පුළුවන් කරන්න පුළුවන් උපරිම සාධාරණ මිලකට මම ඒ ටිකත් කරලා දෙනවා දැන් මේ අවස්ථාවේදී. මගේ දුරකථන අංකය 0.42 34 1100. එහෙනම් මං හිතනවා මේ උදේ අයියා ඔයගලන්ට ගොඩක් දේවල් කියලා දෙන්නේ නැති ජීවිතය ගැන, මරණය ගැන, ව්‍යාපාර ගැන. ඉතින් එතුමා අපි එක අද මේ විදිහට එකතු වීම ගැන ඉතාමත් ස්තුතියි. Like us on Facebook.